අපේ දැනට වරායි තෙල් නැවක් වරාය පිට තියෙනවා ඩීසල් සුපර් ඩීසල් එක්ක. හැබැයි ඒ තෙල් නැවට LC එකක් අරින්න තිබුණේ ලන්සු කැඳවීම ගෙවීම කරන්න තිබුණේ LC එක ගෙවන්න තිබුණේ පෙබ්‍රවාරි මාසේ 14 වෙනිදා. අද මාර්තු 2. හැබැයි අද වෙනකන් LC එක ඇරලා නැහැ. එතකොට තෙල් නැව ඇවිල්ලා තියෙනවා. නැවට අවශ්‍ය ඩොලර් ගෙවලා නැහැ. එතකොට මේකෙන් හර්ෂඩි සිල්වා ඉරාන් වික්‍රමරත්න ඇමතිවරු දෙන්නම කියපු විදියට රට බංකලොත් නෙවෙයිද. මේකට ඩොලර් ගෙවා ගන්න බැලුව දැන් අද තෙල් නැහැ. හැබැයි අද නැවට පොරොන්දු වෙලා තියෙනවා LC එක අරිනොයි කියලා. එතකොට ඒක ප්‍රශ්නයක් තවම. ඊළඟට පෙට්‍රල් නැවක් ඇවිල්ලා තියෙනවා පෙබ්‍රවාරි මාසේ 22 වෙනිදා. ඒ පෙට්‍රල් නැව 22 වෙනිදා සිට අද වෙනකන් තෙල් බාලා නැහැ. මොකද ගෙවන්න බැරුව. දැන් අද වෙනකොට යාන්තම් ඒකට ගෙවීමක් කරලා දැන් ඒක නැගුරුම්පලට ගෙනියන්න ඕනේ තෙල් බාණ්ඩ. නැගුරුම්පලවල් ප්‍රධාන දෙකක් තියෙනවා අපේ වරාය තුළ. එකක් ඩොල්ෆින් නැගුරුම්පල, අනිත් එක තමයි මුතුරාජවෙල නැගුරුම්පල. ඩොල්ෆින් නැගුරුම්පලෙන් තමයි අපට තෙල් වර්ග දෙක තුනක් එකපාරම බාගන්න පුළුවන්. එතකොට දැන් ඩීසල් නැත. ඒ නිසා අර ඩීසල් නැවට තියෙන ගෙවීම කරලා ඒ ඩීසල් නැව ඒ ඩොල්ෆින් නැගුරුම්පලට ගේනවා නම් ඉක්මනට තෙල් ටික බා ගන්න පුළුවන්. හැබැයි ඒකට ගිහිල්ලා දැන් පෙට්‍රල් නැව ගහලා තියෙනවා. දැන් පෙට්‍රල් නැව එතන ගහපු ගමන් අර ඩීසල් නැව ඒකේ මෙට්‍රික් ටොන් 40,000ක් තියෙනවා සුපර් ඩීසල් සහ ඩීසල්. ඒකට LC එක ගෙව්වත් ඒක බාණ්ඩ ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකද මුතුරාජවෙල ගෙනිච්චා නම් එතන එක තෙල් වර්ගයක් විතරයි බාණ්ඩ වෙන. එතන බෑවට පස්සේ අනිත් එක ගේන්න වෙනවා ඩොල්ෆින් එකට ගෙවිලා බාණ්ඩ බෑ මේ තෙල් මේ අනිත් පෙට්‍රල් නැව ඔතන තියෙනවා. මේක කලමනාකරණයේ ප්‍රශ්නයක් ඉරාන් වික්‍රමරත්න මැතිතුමා කියපු හැටියට. ඇමතිවරයාට දන්නේ නැහැ එයා කොහෙද ඉන්නේ කියලා. ඒකේ නිලධාරීන්ලත් සෙල්ලම් කරනවත් දන්නේ නැහැ. මේ ඔක්කොමලා ඇත්තටම මේ රටට ලොකු හානියක් කරන මේ ගැන අපි විශේෂයෙන්ම එයාට කියනවා. මේකට වග කිය යුතු හැම කෙනෙකුටම ඉදිරියේදී උත්තර දෙන්න වෙනවා. මොකද මේ රට ලොකු ප්‍රශ්නයකට තල්ලු කරනවා. එතකොට මම මේ රටට මේ ආණ්ඩුවට අභියෝග කරනවා. අද රෑ වෙනකොට අපේ ගබඩා සංකීර්ණවල ඩීසල් බින්දුවක්වත් ඉතුරු වෙන්නේ නැහැ. දැන් තියෙන තත්ත්වයේ උඩ දැන් තියෙන ඩීසල් ටික තමයි සපයන්නේ. ඒ නැව බා ගන්න තව දැන් LC එක ගෙවලා නැහැ. LC එක ගෙව්වත් තව දවස් දෙක තුනක් යනවා නැගුරුම්පලට ගේන්න. එතනින් පස්සේ ඒක බාණ්ඩ. එතකොට බෙදා හරින්න. එතකොට සුපර් ඩීසල් සහ ඩීසල් අර්බුදයක් ඇති වෙනවා. අපේ තෙල් පිරිපහදුවත් වහලා තිබුණා. දැන් ඒක 125ක මේකක් එක්ක තමයි වැඩ කරන්නේ. ඒකෙන් අර මේ බොර තෙල් ටිකක් ගෙනාවා. ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ රටේ අවශ්‍යතාවය ඉටු කරගන්න. එතකොට මේක කොතෙන්ටද අපි තල්ලු වෙන්නේ තෙල් අර්බුදයක් එක්ක කියන එක මතක තියාගන්න. මම හිතනවා අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කියලා තිබුණා කොහෙද කතාවක දිනේත් මං කියන්නම්. පෙබ්‍රවාරි මාසේ 26 වෙනිදා The cause of foreign exchange crisis is not my fault or the fault of the government. ඒ කියන්නේ ඩොලර් ද්‍රවශීලතාවය ඩොලර් හිඟය විදේශ විනිමය ප්‍රශ්නය මගේ ආණ්ඩුවේ ප්‍රශ්නයක් නෙවෙයි මගේ ප්‍රශ්නයක් නෙවෙයි කියලා ජනාධිපතිතුමා කියනවා. ඒක වැරදි. අපි කියන්නේ වග කියන්න ඕන නැත්තේ ජනාධිපතිතුමා ඇතුළු මේ ආණ්ඩුව. මේ ප්‍රශ්නය නිර්මාණය කරේ ඒගොල්ලෝ. ජනවාරි මාසේ 22 වෙනිදා මේ රටේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 792ක් පමණයි. හැබැයි ජනවාරි 22 වෙනිදා වෙනකොට අපේ ණය ගෙවීම් තිබුණේ ඩොලර් මිලියන 6904. ඒ කියන්නේ අපේ ගෙවීම් 9 වරක් අපේ තියෙන සංචිතයට වඩා වැඩි.